පසුගිය EP ඉවර වුණේ ඩිජ්ස්ලා සහ ෆිලිපා එකතු වෙලා තෙනඩ් අයිලන්ඩ් එකේ ඕගනයිස් කරපු කුමන්ත්‍රණයට ගෙරල්ට්වත් අහු වෙලා බව ඔයගොල්ලන්ට මතක ඇති. ඩිජ්ස්ලා තාම ට්‍රයි කරනවා ගෙරල්ට්ව තමන්ගේ පැත්තට හරව ගන්න. මේ වෙනකොටත් බ්‍රදර්හුඩ් එකේ සමහර මේජ්ලා ඩිජ්ස්ලාගේ පැත්තට සම්බන්ධ වෙලා හිටියේ. රෙඩේනියන් හමුදා සබළු මේ වෙනකොටත් මේජ්ලා විශාල ප්‍රමාණයක් යටත් කරගෙන තිබුණා ඩිමිලිටියම් ලෝහයෙන් හදපු මාංචු භාවිතා කරලා. මේ අතරතුර යෙන් මාලිගාවෙන් පැනලා යනවා සිරීව හොයන්න. ඒ වෙලාවේදී ඇයට ලෙඩියව මුණ ගැහෙනවා. ඇයත් සිරීව හොයන්නේ එමිය ගාවට එකගෙන යන්න. හදිසිය සිද්ධ වුණු මේ මුණ ගැසීම නිසා ලෙඩියා අතින් යෙන්ව පරාද වෙන්න ගියත් ක්‍රිස්ගේ පැමිණීම නිසා යෙන් බේරෙනවා. සෑහෙන තරහකින් හිටපු යෙන් ලෙඩියව අවසන් කරලම දානවා. ඊට කලින් දවසේ රෑ ජැස්කිය රැඩොවිඩ්ගේ ආදර දැහැනේ පැටලුණු හැටි අපිට මතකයිනේ. කොහොම හරි පහුවෙනිදා ජැස්කිය සිරි නිදාගෙන හිටපු කැබින් එකට එනකොට දකිනවා රැඩොවිඩ් මේ වෙනකොටත් කැබින් එක ඇතුලේ සිරිව හොයනවා කියලා. හැබැයි මේ වෙනකොටත් සිරි පැනලා ගිහිල්ලා. කොහොම වුණත් මේ සිදුවීම නිසා රැඩොවිඩ් ගැන ජැස්කිය කලකිරෙනවා. රෙඩේනියා වල ප්ලෑන් එක තිබුණේ බ්‍රදර්හුඩ් එක ඇතුලේ ඉන්න නිල්ෆ් ගාඩ්ලට සපෝට් කරන මේජ්ස්ලව ඉවත් කරලා දාලා තමන්ට පක්ෂපාතී බ්‍රදර්හුඩ් එකක් නිර්මාණය කරන්න. අපි කලින් එපියදී දැනගත්තට විල්කෆෝර්ඩ්ස් ලිඩියා සහ රියන්ස් වැඩ කරේ නිල්ෆ් ගාඩ්ලට කියලා රෙඩේනියා කලින් ඉඳලම ඒක දැනගෙන ඉඳලා තිබුණා. කොහොම වුණත් ඉසේයව යටත් කරගන්න රෙඩේනියා සෝල්ජර්ස්ලට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. තමන්ගේ ආදරවන්තය වුණු විල්කෆෝර්ඩ්ස්ට ෆිලිපා සහ ඩිජ්ස්ට්‍රා එල්ල කරපු නිල්ෆ් ගාඩ් සම්බන්ධ චෝදනා ටිසේය විශ්වාස කළේ නැහැ. මේ නිසා ඇය තමන්ගේ බලය උපයෝගී කරගනිමින් විල්කෆෝර්ඩ්ස් ඇතුළු අනෙකුත් මේජ්ස්ලගේ ඩිමිලිටියම් මාංචු කඩා දමනවා. ඉතින් මේ රෙඩේනියා කූප් එක මෙතනින් අවසන් වෙනවා. වැඩි වෙලා යන කලින් ටිසේය තේරුම් ගන්නවා තමන් කරපු මෝඩ වැඩේ තරම. විල්කෆෝර්ඩ්ස් තමන්ගේ ඇත්ත ස්වරූපය ඇයට පෙන්නනවා වගේම ඒ හරහා ඇයගේ ආදරණීය හදවතත් කඩා පිඳ දමනවා. විල්කෆෝර්ඩ්ස් පෝර්ටල් එකක් ඕපන් කරලා ඒ හරහා නිල්ෆ් ගාඩියන් සෝල්ජර්ස්ලා වගේම කහීර්, ෆ්‍රින්ජිලා සහ ෆ්‍රැන්චෙස්කා වගේම ස්කොයටෙල් සබලුත් ඇරටූසාවලට ගෙන්වනවා. හිත ශක්තිමත් කරගත්ත ටිසේය තමන්ගේ නිවහන වුණු ඇරටූසා බේරගන්න සටන මෙහෙයවනවා. රෙඩේනියා කූප් එකට සම්බන්ධුණු මේජ්ස්ලා වගේම අනෙකුත් සියලුම මේජ්ස්ලා තමන්ගේ නිවහන වුණු ඇරටූසා වෙනුවෙන් නිල්ෆ් ගාඩ් වලට විරුද්ධව සටන් කරන්න ටිසේය එක එකතු වෙනවා. මේ අතරේදී සිරි සහ යෙන් ඇරටූසා වලින් පැනලා යන්නයි ට්‍රයි එක දෙන්නේ. හැබැයි ඔවුන් රියන්ස්ට අහු වෙනවා. එත් යෙන් සහ ගෙරල්ට් එකතු වෙලා රියන්ස්ව මරා දමන්න සමත් වෙනවා. මේ වෙලාවේදී ගෙරල්ට් යෙන්ට කියනවා ඇරටූසා වල සිදුවුණු සිදුවීම සම්බන්ධව. ඇරටූසා කාසල් එක ඇතුලේ දරුණු සටනක් ඇති වෙලයි මේ වෙනකොට තියෙන්නේ. ෆ්‍රින්ජිලා විසින් තමන්ගේ මාමා ඔරිටෝරියස්ව මරා දමනවා. ඒ වගේම ෆ්‍රැන්චෙස්කගේ හස්බන්ඩ්ව ටිසෙයා තිම්මිය යනවා. කොහොම වුණත් ෆිලිපා සහ ඩිජ්ස්ට්‍රා මෙතනින් පැනලා යන්න සමත් වෙනවා. නිල්ෆ්ගාඩ් කණ්ඩායම වගේම ඇරටූසා කණ්ඩායමෙත් විශාල පිරිසක් මේ සටනින් මිය යනවා. මේ නිසාම ඇරටූසා බේරගන්න ටිසෙයා තමන්ට තියෙන අවසාන ඔප්ෂන් එක තෝරගන්නවා. ඇය ඇල්සෝර්ස් තන්ඩර් කියන ඉතාම පවර්ෆුල් මැජික් එක භාවිතා කරනවා. ඈත ඉන්න යෙන් දකිනවා ඇල්සෝර්ස් තන්ඩර් එක ඇරටූසා මත ක්‍රියාත්මක වෙනවා. මේ හරහා ඇය තේරුම් ගන්නවා මේ වෙනකොට ටිසෙයා කොච්චර හෝප්ලස් එහෙම නැත්නම් හෙල්ප්ලස් තත්ත්වයට පත් වෙලා ඉන්නවද කියලා. මේ නිසා ඇය තීරණය කරනවා මේ වෙලාවේ ගෙරල්ට්ගෙන් සහ සිරිගෙන් වෙන් වෙලා ටිසෙයාට උදව් කරන්න. සිරිව සොයාගෙන ඇරටෝසා වලින් එළියට එන කහීර්ට ගෙරල්ට්වත් සිරිවත් මුණ ගැහෙනවා. සිරි තමන්ගේ ජීවිතය විනාශ කරපු කහීර් එක්ක සටනට ආවත් කහීර් සටන් කරන්නේ නැහැ. ඔහු යටත් වෙනවා. ඒ වගේම තමන් කරපු සියලුම වැරදි වලට සිරිගෙන් ඔහු සමාව ඉල්ලනවා. ඒ වෙනුවට තමාව මරා දාන්න කියලාත් ඔහු සිරිගෙන් ඉල්ලනවා. ඒත් සිරිට ඒ ගැන තීරණයක් ගන්න කලින්ම ඇයව සොයාගෙන ස්කොයටෙල් කණ්ඩායමක් එතනට එනවා. මේ වෙලාවේදී තමන්ගේ කණ්ඩායම නවත්තනකම් සිරිටත් ගෙරල්ටත් පැනලා යන්න chance එකක් හදලා දෙන්න කහේර් සමත් වෙනවා. මේ අතරේ ගෙරල්ට් සහ සිරි බීච් එකට යනවා අයිලන්ඩ් එකෙන් පැනලා යන්න හිතාගෙන. යෙන් ඇරටූසා වලට ආවත් නිල්ෆ්ගාඩ් කණ්ඩායමේ ශක්තිය ඇරටූසා කණ්ඩායමට වඩා ඉහළ තැනක තිබුණ වගේම ටිසේයාගේ පවර්ස් නුත් සෑහෙන්න අඩු වෙලයි තිබුණේ. මේ වෙලාවේදී ෆ්‍රැන්චෙස්කා අණ දෙනවා සියලුම දෙනා මරා දමන්න. ඒ වගේම ටිසේයාව තමන්ම මරා දමන්න ඇයි සිතුවත් කවුරුවත් හිතපු නැති විදියට ස්ට්‍රෙගබෝ එතනට එනවා. ඔහු ඇරටූසා කණ්ඩායම වෙනුවෙන් ෆෝබිඩන් මැජික් එකක් වුණු ෆයර් මැජික් එක භාවිතා කරලා හෝල් එකම ගිනි ජාලාවක් බවට පත් කරන අතරේ යෙන් ටිසේ ට්‍රිස් ඇතුළු කණ්ඩායම ඇරටූසා වලින් පලා යනවා. මේ අතරේ ගෙරල්ට් සහ සිරි පැනලා යන්න හැදුවත් ගෙරල්ට දැනෙනවා විල්කෆෝර්ඩ්ස් එතන ඉන්නවා කියලා. ගෙරල්ට් සිරිට කියනවා දුවන්න කියලා.
කියලා ඔහු විල්කෆෝඩ්ස් එක්ක සටනකට සූදානම් වෙනවා. මෙතනදී ගැරල්ට් සහ විල්කෆෝඩ්ස් අතර දරුණු ද්වන්ද සටනක් ඇති වෙනවා. මේ සටනේදී විල්කෆෝඩ්ස් තමන්ගේ සම්පූර්ණ බලයම ගැරල්ට්ට පෙන්වනවා. ඒ නිසා ගැරල්ට් මේ සටනින් මරණීය තුවාල ලබනවා. හැබැයි විල්කෆෝඩ්ස් ගැරල්ට්ව මරා දමන්නේ නැතුවම සිරි පසුපස පන්නනවා. සිරි ටෝලාල ටවර් එකේ උඩටම නගින්න සමත් වෙනවා. ඇය පසුපස පන්නන විල්කෆෝඩ්ස් උපරිම ට්‍රයි කරනව සිරිව තමන්ගේ පැත්තට හරව ගන්න. ඒත් ඔහු සාර්ථක වෙන්නේ නැහැ. ටෝලාල ටවර් එකේ මුදුනේදී සිරිට අලුත්ම අලුත් මිස්ටීරියස් ෆෝස් එකක් මුණ ගැහෙනවා. ඇය ඒක එක්ක සම්බන්ධ වෙනකොටම ටවර් එක මහා ශබ්දයක් වගේම විශාල ශක්තියක් පිට කරමින් පුපුරලා යනවා. විල්කෆෝඩ්ස් නුත් මේ පිපිරුමට අහු වෙනවා. ආ මට කියන්න අමතකුණා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් එකක් දාලා පොඩි සබ් එකක් දෙන්න කියලා. බලන ඔයාලගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි. ආපහු කතාවට ආවොතින් මේ විදියට ටෝලාර ටවර් එක පුපුරලා යන විදිය ඈත ඉඳන් ගියෙන් ටිසෙයා ඇතුළු කණ්ඩායම කඳුළු පිරුණු ඇස් වලින් බලාගෙන ඉන්නව අපිට දකින්න පුළුවන්. ඉතින් මේ එක්ස්ප්ලෝෂන් එකෙන් පස්සේ සිරියට මොකද වුනේ? එතකොට විල්කෆෝඩ්ස් මැරෙන්න දාලා ගිය ගෙරල්ට් ප්‍රශ්න ගොඩක් එක්ක තමයි මේ 6 වෙනි එපිය ඉවර වෙන්නේ. ටෝලාර එක්ස්ප්ලෝෂන් එකත් එක්කම ඇතිවන පෝර්ටල් එකක් හරහා ඇතුළට ඇදලා ගන්න සිරීව ආපහු මතුවෙන්නේ කොන්ටිනන්ට් එකේ ඈත කොනක තියෙන කොරාත් ඩෙසර්ට් එකෙන්. පාළු කාන්තාරේ ඉන්නේ ඇය විතරමයි. ගහක් කොළක් වතුර කෑම මිනිස්සු නැති මේ කාන්තාරේ සිරි විතරක් තනියම. සටනින් පස්සේ ඇරටෝසාවලට තමන්ගේ යාළුව හොයාගෙන යන ජැස්කියට රැඩොවිඩ්ව මුණ ගැහෙනවා. ජැස්කියගේ හිතේ රැඩොවිඩ් කරන්න හදපු දේ නිසා කලකිරීමක් තිබුණත් ඔහු රැඩොවිඩ්ව ආරක්ෂිත ස්ථානයකට යොමු කරලා යෙන් සමග එකතු වෙනවා. ඔහු යෙන්ට කියනවා ගෙරල්ට් මරණීය තුවාල ලබලා ඉන්නේ ක්‍රිස් ඔහුව බෙහෙත් කරන්න බ්‍රොකිලෝන් වනාන්තරයට රැගෙන ගිය බව. බ්‍රොකිලෝන් ෆොරස්ට් එකේ ඉන්න එල්ස්ලා ඔහුව බේරගන්න ලොකු උත්සාහයක නිරත වෙනවා. මෙතන ඉන්න මිල්වා කියන වෙන පළාතකින් ආපු එල්ෆ් දකිනවා ගෙරල්ට් ඉන්නේ ගොඩ දාන්න පුළුවන් තත්වයක නෙමෙයි කියලා. තනියම කාන්තාරයේ ඉන්න සිරි තමන්ගේ පැනපු අත හරියට ෆික්ස් කරගෙන පෝර්ටල් එකක් ඕපන් කරගෙන ආපහු ඇරටෝසාවලට යන ට්‍රයි කරත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ අතරේ මිස්ටීරියස් කෙනෙක් ඇය පසුපස එනවා. මේ කාන්තාරයෙන් ගැලවිලා යන්න හිතාගෙන ඇය බටහිර දිශාවට ඇවිදින්න පටන් ගන්නවා. මුළු රාත්‍රියම ඇවිද්දත් කැරකිලා ඇය ආපසු එන්නේ තමන් හිටපු තැනටමයි. ඉතින් සියලුම බලාපොරොත්තු සුන් වෙලා බිම වැටිලා ඉන්න ඇය ළඟට එන්නේ යුනිකෝන් කෙනෙක්. මේ යුනිකෝන්ගේ අනතුරු ඇඟවීම නිසා ඇය මොන්ස්ටර් කෙනෙකුගේ දත්වලින් බේරෙන්න සමත් වෙනවා. තමන්ව බේරගත්ත යුනිකෝන් පිටුපස යන්න සිරි උත්සාහ කරත් යුනිකෝන් ඉක්මනටම නොපෙනී යනවා. ඇවිදගෙන යන ඇයට සතෙකුගේ බිත්තර වගයක් දකින්න ලැබෙනවා. ඒව ආහාරයට ගන්න අතරතුරේදී ඇයට දකින්න ලැබෙනවා තමන්ගේ අම්මා පවෙටාගේ අවතාරය. ඇය සිරිව දිරිගන්වනවා වෙනුවට සිරි කියන්නේ ඇය ආශ්‍රය කරන සියලුම දෙනාගේ හිසට බරක් වගේම කරදරයක් කියලා බැනවදිනවා. මේ කතාව නිසා සිරිගේ හිත සෑහෙන්න රිදෙනවා. කොහොමුණත් සිරි මේ බිත්තරවල අයිතිකාර ලිසඩ්වත් ආහාරයට ගන්නවා. පස්සේ තමයි ඇය දැනගන්නේ මේ ලිසඩ් පොයිසනස් කියලා. ඇය එකපාරම අතහැරලා දාපු ටවර්න් එකකට මාරු වෙනවා. මෙතන ඉන්නව ඇය පසුපස ආපු මිස්ටීරියස් කාන්තාව. මේ හුඩඩ් වුමන් සිරීට කියනවා සිරි තමයි සියලුම දේම චේන්ජ් කරන්න පුළුවන් එකම කෙනා කියලා. කොහොම වුණත් වසගතිය ඇඟෙන් බැහැර වෙද්දී උදේ නැගිටින සිරි දකිනවා යුනිකෝන් ආපහු තමන් ළඟ ඉන්නව කියලා. ඌ සිරි එක්කගෙන යනවා වතුර තියෙන ෂේම භූමියකට. මෙවර යුනිකෝන් සිරිලා එක්ක කාන්තාරේ හරහා ඇවිදගෙන යනවා. යන අතරේ කලින් වතාවේ පවෙට ඇවිල්ලා බැනලා ගියා වගේ කැලැන්තෙත් ඇවිත් සිරීට බැනලා යනවා. එදා රාත්‍රියේ හුඩඩ් වුමන් නැවතත් සිරීව මුණ ගැහෙන්න එනවා. තමන් ෆෝල්කා කියලා ඇය තමන්ව හඳුන්වලා දෙනවා. ෆෝල්කා කියන්නේ රෙඩේනියාවල හිටපු රජ කෙනෙක්ගේ වැඩිමහලුම දියණියක්. ඇය පසු කාලීනව කැරල්ලක් ආරම්භ කරලා තමන්ගේ පියාවත් හාෆ් බ්‍රදර්ස්ලා දෙන්නත් කුඩම්මා ඇතුළු විශාල පිරිසක් මරා දමනවා. පසුව ඇයව බ්ලඩි ෆෝල්කා විදියට හඳුන්වලා දෙන්නත් කණුවක ගැට ගහලා ගිනි තියලා මරා දමන්නත් අනෙත් කිණ්ඩම් වල රජවරු කටයුතු කරලා තිබුණා. ඒ වගේම ඇය හියුමන් කෙනෙක් නොව එල්ෆ් කෙනෙක් විදියටත් හැඟවෙන පරිදි ඔවුන් ඉතිහාසයත් වෙනස් කරලා තිබුණා. කොහොමුණත් සිරි හමු වෙන ෆෝල්කාගේ අවතාරය තමන් කර සියලුම අපරාධ සාධාරණීකරණය කරන ගමන් සිරීට උපදෙස් දෙනවා ඇයගේ පවර්ස් භාවිතා කරලා ඇයව පෝන් කෙනෙක් විදියට පාවිච්චි කරන කහීර් රියෙන් ගැරල්ට් වගේම මුළු ලෝකයම විනාශ කරලා දාන්න කියලා. කොහොමුණත් සිරි මේකට එකඟ වෙන්නේ නැහැ. ඒත් ඊට පස්සේ දවසේ විශාල සෙන්ටිපීඩ් කෙනෙක් සිරිටත් යුනිකෝන්ටත් පහර දෙනවා. සිරි ඌව මරා දමන්න සමත් වුණත් යුනිකෝන් සෙන්ටිපීඩ්ගේ දළ වලින් තුවාල වෙනවා.
उगे वसन सा मियामी इन यूनिकॉन दिया खान काटून बलागिन इन सिरी लंकटापू फोलका කියනවා තහනම් කරලා තියෙන ෆයර් මැජික් එක භාවිතා කරොත් යුනිකෝර්න් ව බේර ගන්න පුළුවන් වෙයි කියලා. අකමැත්තෙන් වුණත් අවශ්‍යතාවය නිසා සිරි ෆයර් මැජික් එක තමන්ට ඇබ්සෝබ් කරගෙන යුනිකෝර්න්ගේ ජීවිතය බේර ගන්න සමත් වෙනවා. හැබැයි යුනිකෝර්න් ඇයට බය වෙලා පැනලා යනවා. මේ අතරේ ෆෝල්කා සිරිට උපදෙස් දෙනවා තවදුරටත් ෆයර් මැජික් එක ඇතුළට කිඳා බහින්න කියලා. මේ සෑහෙන්න පවර්ෆුල් ෆයර් මැජික් එක නිසා සිරිව සෑහෙන්න වෙනස් වෙනවා. ඇයට භයානක සීන්ස් වගේම තමන් ඇයට ආදරය කරන අයගෙන් පරිගන්න විෂන්ස් පේන්න ගන්නවා. ෆෝල්කා කියනවා සිරිට ජීවත් වෙන්න කවුරුත් අවශ්‍ය නැති නිසා ඇයගේ ෆුල් පවර් එක වගේම කෝපය පාවිච්චි කරලා ලෝකයම විනාශ කරලා දාන්න කියලා. ඒත් සිරිට එහෙම කරන්න ඕනුනේ නැහැ. ඒ නිසා ඇය ඒ බලය අත්හරින්න තීරණය කරනවා. කොහොම වුණත් ඇය ඇස් අල්නකොට ඇය ඩෙසර්ට් එකෙන් පිටතට ඇවිල්ලා ඇයව මිනිස්සු කණ්ඩායමක් විසින් අරගෙන යනවා එමිය හට බාර දෙන්න. මේ අතරේ ජැස්කිය ගෙරල්ට්ව බලන්න බ්‍රොකිලොන් ෆොරස්ට් එකට ගියත් එල්ෆ්ලා ඔහුට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒ ජැස්කිය එතනම වාඩි වෙලා දුක හිතන සින්දුවක් කියන්න ගත්තාම ඔවුන් ඔහුට ඉඩ දෙනවා ගෙරල්ට් ළඟට යන්න. ගෙරල්ට් තාම අපහසු තත්ත්වෙන් ඇඳේ ඉන්නේ. ජැස්කිය කියනවා නෙල්ෆ්ගාඩ් හමුදාව සිරීව හොයාගෙන එමිය ගාවට අරගෙන යනවා කියලා තමන්ට ආරංචි වුණා කියලා. මේ ආරංචියත් එක්ක ගෙරල්ට් ඕන වෙනවා සිරීව බේරගන්න යන්න. ඒත් ඔහු ඉන්න තත්ත්වයත් එක්ක ඒ සඳහා හැකියාවක් ගෙරල්ට් නැහැ. ගෙරල්ට් බලා ගන්න වගකීම බ්‍රොකිලොන් ක්වීන් විසින් පවරලා තිබුණේ මිල්වා හට. ෆොරස්ට් එල්ෆ්ලා උපරිම ට්‍රයි එකක් දෙනවා ගෙරල්ට් ගොඩ දාන්න. ඒත් විචය කෙනෙක් වුණු ගෙරල්ට්ව සනීප කරන්න තරම් ඔවුන්ගේ හීලින් වෝටර් පවර්ෆුල් වුණේ නැහැ. ඒත් ඉතින් මුරණ්ඩු ගෙරල්ට් හොඳ වෙන්න කලින්ම සිරිව හොයන්න යන්න උත්සාහ කළා. මිල්වා ඔහුව ආපහු සනීප වෙනකන් ඇඳට දාන්න සමත් වෙනවා. මේ අතර යෙන් ට්‍රයි කරනව සිරි ගැන විස්තර හොයාගන්න. මොකද සිරිව එමිය හට අයිති වුණොත් නිකන්ම නොදර්න් කිංඩම්ස් වලට එමිය හට යටත් වෙන්න සිද්ධ වෙන්නේ සිරි කියන්නේ ප්‍රදේශ කීපයකටම කුමරිය නිසා. මේ නිසා යෙන්ට අවශ්‍ය වෙනවා විල්ග ෆෝර්ට්ස් විසින් ගෙනියන සිරිව එමිය හට අයිති වෙන්න කලින් සොයාගන්න. මේ නිසා යෙන් ටිසයා ට්‍රිස් ඇතුළු කණ්ඩායම විල්ග ෆෝර්ට්ස් එක්ස්පෙරිමන්ට් කරපු අතරල දාපු කාසල් එකට යනවා. ඒත් එතනින් තොරතුරක් ලැබෙන්නේ නැහැ. එක්ස්පෙරිමන්ට් නිසා මිය ගිය හාෆ් එල්ෆ්ස් ලගේ මෘතදේහ මිස. ෆ්‍රින්ජිලා සහ ෆ්‍රැන්චෙස්කා එමිය මුණ ගැහෙන්න යන්නේ මේ අතරේදී. එහිදී ෆ්‍රින්ජිලා ඉල්ලා සිටිනවා නෝත් යටත් කර ගැනීමේ සටනින් පසුව තමන්ට සින්ට්‍රාවල ගවර්නර් පදවිය ලබා දෙන්න කියලා. ඒ වගේම ෆ්‍රැන්චෙස්කා හටත් සියලුම එල්ස්ලා හටත් ඩොල්බ්ලතානා ප්‍රදේශයේ අයිතිය ලබා දෙන්නත්. ෆ්‍රින්ජිලාව සින්ට්‍රාවල ඉම්පීරියල් ගවර්නර් බවට පත් කරන්න එමිය එකඟ වුණත් ෆ්‍රැන්චෙස්කා ඇතුළු ස්කොයටල් කණ්ඩායම නිදහස් කරන්න එමිය කැමති වුණේ නැහැ. මොකද ඔහුට අවශ්‍ය දේශපාලන බලය රැකගන්න ස්කොයටල් කණ්ඩායම පාවිච්චි කරන්න එමිය හට ඕන වුණා. මේ අදහස ගැන ෆ්‍රැන්චෙස්කා නම් මෙච්චර සතුටු වුණේ නැහැ. මේ අතරතුර ඇරටෝසා වල ඉන්න ටිසෙයා මේ සිදුවුණු සිදුවීම් නිසා ඉතාම කනගාටුවෙන් හිටියේ තමන් නිසා මේ දේවල් සිදුණා කියලා ඒ විශ්වාස කරපු නිසායි. මේ නිසා යෙන් ට්‍රයි කරනවා ටිසෙයා නැවතත් හිටපු තත්ත්වයට එන්කරේජ් කරලා ගන්න. නමුත් යෙන් ඇතුළු පිරිස විල්ග ෆෝර්ට්ස් අතින් මිය ගිය ස්ටුඩන්ට්ස් ලගේ මృత ශරීර මිහිදන් කරන අතරේ ටිසෙයා තමන්ගේ ජීවිතය හානි කරගන්නේ නෝට් එකක් ලියලා තියලයි. මේ කනගාටුදායක සිද්ධිය යෙන්ටත් අදින්ම බලපෑවා. ඒත් ඇය අන්තිමේදී ගෙරල්ට්ව බලන්න යනවා. සියලු විස්තර ගෙරල්ට් කියන යෙන් මැජික් වලින් ඔහු සුව කරනවා. ගෙරල්ට් දිවුරල කියනවා තමන් එමියගේ විල්ග ෆෝර්ට්ස් ගෙනුත් මේකට පලිය ගන්නවා කියලා. රෙඩේනියා වල ඩිජ්ස්ට්‍රා අසතුටෙන් ඉන්න කිං විසිමියව මුණ ගැහෙනවා. ඇරටෝසා පූප් එක සාර්ථක නොවුන නිසා ඒකට දඬුවමක් පිළිපා හට දෙන්න විසිමිය මේ වෙලාවේදී තීරණය කරනවා. මේ අතරේ රැඩොවිට් කාසල් එකට එනවා. කූප් එකෙන් පස්සේ රැඩොවිට් දකින විසිමිය සතුටටපත් වුණත් රැඩොවිට් කාසල් එකෙන් පිට වෙලා යන්න විසිමියගෙන් අවසර ඉල්ලනවා. කොහොම වුණත් ෆිලිපා හට මරණ දඬුවම දෙන්න ඩිජ්ස්ට්‍රා කැමති වුණේ නැහැ. මේ නිසා ෆිලිපා වෙනුවට ඔහු ඒ දඬුවම විඳින්න සූදානම් වුණත් ෆිලිපා ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද ඇය ඒ වෙන විටත් විසිමිය ප්‍රශ්නෙට ස්ථාවර විසඳුමක් හොයලායි තිබුණේ. ඉතින් ඇය ඒ විසඳුම ක්‍රියාත්මක කරනවා මේ විදියට. අවසානයේ කාසල් එකෙන් යන්න හිතන් හිටපු රැඩොවිඩ් හදිසියෙම කිං ඔෆ් රෙඩේනියා විදියට පත් වෙනවා. නිල්ෆ්ගාඩ් වලට ආපු ෆ්‍රින්ජිලා සහ ෆ්‍රැන්චෙස්කට ඕන වුණේ ඇත්තටම සිරියව කිඩ්නැප් කරන්නයි.
ඒ හරහා තමන්ට අවශ්‍ය දේ ඉෂ්ට කර ගන්න උන් බලාපොරොත්තු වුණා. ඒත් ෆ්‍රැන්චෙස්කා තමන්ගේ අදහස වෙනස් කරනවා. මොකද නිල්ෆ් ගාඩ් එක සටන් කරලා එල්ෆ්ස්ලගේ ජීවිත නිර්පලාදී නාස්ති කරන්න ඇයට තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා එමිය යෝජනා කරපු ප්ලෑන් එකට ඇය කැමතියි කියලා ෆ්‍රින්ජ්ලාට කියනවා. तमंगे प्लान ने का ओक्को मो वातुरे याना बावते येरुं का तो फ्रिंजिला फ्रेंचेस्का व नैवते तमंगे पैतर गान्ने ऐके दारुआ मरादे मुए एमिया के अनकिरी मा मत कियला दारुनु रहसाक एलिकरनवा में वेदनाकारी रहस एलिवी मत एक का फ्रेंचेस्का नैवता पालीगान्ने मूड डेका कटे एनवा ඇ ෆ්‍රින්ජ්ලාගේ පැත්තට යාම කෙසේ වෙතත් තමන් එමියගෙන් වගේම මේ රහස හංගගෙන හිටපු ෆ්‍රින්ජ්ලාගෙනුත් පලිගන්නා බව ෆ්‍රැන්චෙස්කා ඇයට කියනවා. ඇලටෝසා වල යෙන් වගේම බ්‍රොකිලොන් වල ඉන්න සුව වුණු ගැරල්ට්නුත් විල්කෆෝර්ඩ්ස් පසුපස යන තමන්ගේ ගමන ආරම්භ කරනවා. මේ අතර එමියගේ කාසල් එකට සිරියව එකගෙන එනවා. එමිය ළඟ ඉන්න විල්කෆෝර්ඩ්ස් අපිට දකින්න පුළුවන්. एक्सप्लोशन එක නිසා ඔහුගේ මූණේ පැත්තක් පිච්චිලායි තියෙන්නේ. කොහොම වුණත් මේ ඉන්නේ ඇත්තම සිරිය නෙමෙයි ටෙරේන් කියලා අපිට දකින්න පුළුවන්. එතකොට ඇත්තම සිරිලට මොකද වුනේ? ඇය කොහෙද ඉන්නේ? ඇය ඉන්නේ බවුන්ටි හන්ටර්ස්ලා ආහාර ගන්න ටැවර්න් එකක කණුවකට ගැට ගහලා. එතෙන්දී ඇයට හමු වෙනවා තවත් ඇය වගේම ප්‍රිස්නර් කෙනෙක්. රැට්ස් කියන මංකොල්ලකාර කණ්ඩායමේ කේලී කියන සමාජිකයා. වැඩිවිලා යන කලින්ම රැට් කණ්ඩායම ටවර්න් එකට පහර දෙනවා. බවුන්ටි හන්ටර්ස්ලා මරා දමලා කේලි වගේම සිරිවත් ඔවුන් බේර ගන්නවා. මෙහිදි සිරි තමන්ව අල්ලගත්ත වගේම වද දීපු කරදර කරපු මේ බවුන්ටි හන්ටර්ව මරා දමන්නේ තමන්ගේ ෆස්ට් හියුමන් කිල් එක විදියට. මේ රැට් ටීම් එකේ ඉන්නවා අපි කලින් දැකපු මිසල් කියන චරිතය. ඉතින් මිසල් අහනවා සිරිගෙන් නම මොකද්ද කියලා. ටිකක් වෙලා කල්පනා කරලා සිරි කියනවා තමන්ගේ නම ෆෝල්කා කියලා. ඉතින් අපි දන්නේ නැහැ සිරි ෆෝල්කා කියන නම ගත්ත වගේම ෆෝල්කා හිතන පතන විදිය තමන්ගේ ජීවිතයට ලං කරගත්තද කියලා. මේ විදියට සිරි ෆෝල්කා කියන නමින් රැට්ස් කියන මංකොල්ලකාර කණ්ඩායමත් එක්ක එකතු වෙනවා. මේ අතර නීල්ෆ් ගාඩියන් වරු අල්ලගෙන ඉන්න සිටි එකක රෝඩ් බ්ලොක් එකක් හරහා යන්න පගාවක් විදියට ගෙරල්ට් තමා රෙන්ෆ්‍රිගෙන් ලබාගත්තු ජෙවෙල් එක නීල්ෆ් ගාඩියන් කැප්ටන්ට දෙනවා. මේ විදිහට රෝඩ් බ්ලොක් එකෙන් එහා පැත්තට ගියත් මේ නීල්ෆ් ගාඩ් සොල්දාදුව සාමාන්‍ය මිනිස්සුන්ට කරන අඩන්තේට්ටම් දකින ගෙරල්ට්ගේ උණුහුම් වෙලා තියෙන ලේ රත් වෙලා නටන්න ගන්නවා. ඉතින් මේ නිසා විශාල හමුදා සබළු පිරිසක් එක්ක තනියම සටන් කරලා බහුතරයක් මරා දමන්න ගෙරල්ට් සමත් වෙනවා. කොහෙද ඉඳලා මේ වෙලාවේ මෙතෙන්ට එන මිල්වත් මේ සටනට එකතු වෙනවා. අන්තිමේ එකමක සබලෙක් ඉතුරු වෙනවා. ගෙරල්ට් ඔහුව නැවත නීල්ෆ් ගාඩ් වෙත පණ පිටින් යන්න දෙන්නේ තමන්ගේ පණිවිඩයකුත් එමිය වෙත යවමිනුයි. ඉතින් සිරි වෙනුවෙන් නීල්ෆ් ගාඩ් එම්පයර් එකත් එක්ක තනි සටනක් ගෙරල්ට් මේ විදියට ආරම්භ කරනවා. ඔහු දන්නේ නැහැ ඇත්ත සිරි ඉන්නේ වෙන තැනක කියලා. ඉතින් ජැස්කිය ගෙරල්ට් සහ මිල්වා නීල්ෆ් ගාඩ් වෙත යන ගමන ආරම්භ කරනවා වගේම හෙන්රි කැවිල්ගේ ගෙරල්ට් චරිතයත් මෙතනින් නිමා වෙනවා. सीसन फोर के अपट दाकिन्वे गेरल्ट विदियट लियम हेम्सवर्थ बलमु लियम गेरल्ट के चारितट कोच्चर साधारण इष्टकर इलाक सीसन तेन काम चानल सब्सक्राइब कर लियागण सूपरियम टीवी सीरीज टीका एक मिनट ओयाल गेन्नाय अभी प्लान कर लती एनम अदट मम गिया हेमोटम जय वेवा।